අද සදාම් චාරිකා දේශකයාණන් වහන්සේ බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක අමරපුර ශ්‍රී දම්රක්ෂිත මහනිකායේ ප්‍රධාන අධිකරණ සංගනායක ආචාරය මිරිස්සේ ධම්මික ස්වාමින් වහන්සේ. වයස අවුරුදු අටක් තරම් වූ කුඩා අවධයේදී තුරුණුවන් කෙරෙහි ඇතිකරගත් සැදැහැ ගෞරවය නිසා මිරිස්සේ උඩු පිල ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරේදී උතුම් පැවිදි ජීවිතයට ඇතුළත්තුූ උන්වහන්සේ. විසිවයස් සපිරීමේදී, පාරිෂිද්ධ වූ උපසම්පදාව ලබා ඇත. මූලික පිරිවෙන් අධ්‍යාපනය මිරිස්සේ සිරිසුනන්ද ත්‍රිපිටක විද්‍යාලයෙන්ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී පළමු උපාදියද, කැනඩාවේ වැැන්කුවහි සයිමන් ප්‍රශ ජාතික විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපතිහා ආචාර්ය උපාදියද ලබාගෙන ඇත. වසර දහයක විදේශීය ධර්මදූත මෙහෙවරෙහි සහ උත්සස් අධ්‍යාපනෙහි යෙදී සිට වර්ශ දෙදහස් පහේදී ලංකාවට වැඩම කරවූ උන්වහන්සේ, ශාසනික සමාජීය, අධ්‍යාපනික මෙහෙවර මෙරටදී මිදක්වාම සාදුසිතින් පවත්වාගෙනයනු ලබයි. නමුතස්ස භගවතුෝ අරහතු සම්මා සම්බුද්ධස්සේ. නමුෝතස්සේ භගෙවෙතුෝ අරහෙහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගෙවෙතුෝ අරහහතුෝ සම්මා සම්බුද්ධසේ. ඉති අජ්ජත්තංවා කායි කායානු පස්සී විහෙරෙති බහිද්ධවා කායි කායානු පස්සී විහෙරෙති. අජ්ජත්ත බහිද්දාවා කායේ කායානු පස්සී විහෙරති. සමුදය දම්මානු පස්සීවා, කායස්මිින් විහෙරති, වය දම්මානු පස්සහිවා, කායස්මින් විහෙරෙති, සමුදය වය දම්මානු පස්සීවා. කායස්මිං විහරරති තුනරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බලෙන්. පින්නත්තුූ ඔබ සියලු දෙනාටම හැම සැනසිල්ලක් යහපතක් අභියුෘධයක් වේවා. සදහම් චාරිකා සතිපට්ඨාන සූත්‍ර දේශනා පෙළෙහි අද දවසෙත් ධාතු මන්සිකාර, අබ්බහි සඳහන් ධාතු මන්සිකාර භාවනාවෙහි ඊළඟ කොටස මෙසේ කර්මස්ථානයක් හැටියට මේ දේශනාව පෙන්වා දෙන්නට බලාපොරොත්තු වෙනවා. කර්මස්ථානයක් කමටහනක් කිවේ භහාවනා අරමුණක් කියන ඒ අදහසි නොයි. මහා සතිපට්ටාන සූත්‍ර දේශනාවහි භාගවතුන් වහන්සේ අධ්‍යාත්මික පොරුන් දුවක් දෙෙනවා. ඔබ, අනුගමනය කළොත්. අඩ්ඩුම තර්මි සුමාන දෙකක්වත් අව බෝධයෙන් යුතුව අනුගමනය කළොත් සතර අපාය වහගන්න ස්වභභාවයට සතර අපාය නූපු දෙන ස්වභාවයට මාර්ග පලාබෝධයකට අවස්ථාවක් සලසා ගන්ට පුළුවනේ. වර්තමාන කාලයේ මේ පවත්නාහා ලෙඩුදුක් කරදර්බාධක ඔස්සේත් මහා කාරුණික මහා ප්‍රඥාවෙන් පිරිපුන් අගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ නෛරයාානිිකශවී සද්ධර්මය මනාකොට වටහා ගන්න පුළුවනි. එනිසා තනිකම පාලුව හුද කලාව නොව ඒ උත්තරීතර හුද කලාවක් කෙලෙසුන්ගෙන් සිත බැහැර කරගෙන නිදහස් කරගෙන පස්සද්ධිය ඔස්සේ සැහැල්ලු බව සංසිඳීම ඔස්සේ ඔබේ සිත පාත්ව ගන්න. ඒ ඔස්සේ අතීත සංසාර ගමන පටන් පැවතිලා බලවත් ලෙස අටපත්ව පවතින ධර් කාමරාගානුසේ පටන් සමස්තයක් ලෙස පෙන්වාදෙන තන්හානුසය ඒ බලවත් ලෙස යට පත්ත පවතින අනුසය ධර්මත් මුළුමනින්ම බැහැර කරලා.ඒවගේම අලුතින් කර්ම සකස්වෙන්ට නොදී අභිද්්‍යාදෝ මනස්ස දැඩි ආස ආසාවන් හා දොම්නස් තරහව ඇතිවෙන්නට නොදී වර්තමානයේ තුළ මනාකොට සිහ පිහිටුවාගෙන ජීවිතය පාත්තනා අත්තිිකායෝතිවා පනස්ස සති පච්චු පට්ටිතා හෝත. මේ සතරමහා ධාතුූන්ගේ පටව්‍යාපෝතයජෝවා යෝ තදගතිය වැකිරීම උස්නය සහ වායෝ කියන සතරමහා ධාතුවන්ගේ මේම භූත ධර්ම හැටියටත් සඳහන් සතරමහා භූත හැටියටත් පෙන්නුම් කළ. මේ සතරමහා ධාතුන්ගේෙන් සමන්නාගත. එකවේ හේතුවන්. ප්‍රත්ථ කරගෙන සකස්වුනු මේ පලේ නං වූ කය පවත්වනවා මේක සම්මුතියක් පමණයි. අනවා ගැනීමක් පමණයි. පරමාර්ථ වසයෙන් ගත්තොත් මෙනිහි කළොත්. විපස්සනා කළොත් එ විදර්ශනා කළොත් විපස්සනා විදස්සන වෙනස විශේසයෙන් දකින ොකුමක්ද. හටාරගෙන බිඳී නැතිව යනවා. අනිච්ච දුක්හ අනත්තනං වූ තිලක්කයට හටත් යාවදේව ඥාන මත්තායි. මෙන්න මේ දැකීමේ නුවන. විදර්ශනා නුවන පහළ වනතෙක් අපේ තන හඳුන්නනවා උදයවේ ඥානය. අට අරගෙන බිඳී නැතුව යනවාකන ස්වභාවය දකින්නේ සම්මුතියට පැවැත්තුවත් මම මගේ කියලා පරම සත්‍ය වශයෙන් හිතෙන් සංයෝජන වසයෙන් හිතෙන් බැඳගෙන දැඩිව ගැනීමක් උපාධානය කර ගැනීමක් වෙන්නේ නෑ එතකොට ලෝබදෝසමූහුව කර්ම සකස්වීම සිද්ධ වෙන්නේ නෑ. සසරපටන් පැමිණිල බලවත්ලෙස යටපත් වෙල පවතින. අනුසේ ධර්මයන්ගේ පටන් ඒ කෙලෙස් බැහැර කරන්න. හටගැනීම ඉවත් කරන්න පුළුවන්කම තිබෙනවා. වර්තමානයේ තුළ එතකොට ඒ ඒ මොහොතෙහි කර්ම සකස් නොවෙන ආකාරයෙන් සිත සිහිය පිහිටුවීම තමයි සිද්ධ වෙන්නේ. මුලිමනින්ම පින්වත්න ක්‍රියාසිත් පමණක් සකස්වෙෙන්නේ සියලු කෙලෙසුම් ප්‍රහාණය කළ රහත් තුතුමන්ටයි. එතික් සීලයේ පිහිටල කුසල් මාර්ගයේ තුළ සමාධියෙන් දැම් මේ සමාධිය තමයි භාවනාව හැටියට හති පට්ානේ සහය පිහිටුේ හැට පෙන්වන්නේන්න ඒ තමයි. සම්මුතියට පවත්වනො මම මගේ කියල පරමාර්තවසයෙන් කිසිවක් මගවෙෙන් නිස්තර වෙන සදාකාලික වෙන්නේ. අනිච්චදු කනත්ත තිලක්කට යටත්. ඔන්න සමාදිය. එතකොට දැන් පැවිදිජීවිතයකනං පාත්‍රය තුන්සිවර කුටිය අදිවසේ. එහමනැත්තන් සිව්පස. චීවර පින්ඩපාත සේනාසන ගිලම්පස මේවා පරිහරණය කරනොට සම්මුතියෙහි පැවැත්ම පිණිසයි මේ. පරිහරණය සිවපසය හෝ මේ තුන්සිවර පාත්‍රය පරිහරණය කරන්නේ බ්‍රක්්ම චරියා පිණිස. ඒ සඳහා අවශ්‍ය සීලයෙන් පිරිපුන් බඹසර රකින්න. ආර්ෂ්ඨඇන්ග මාර්ගය අනුගමනය කරන්න. කාමයන්ගෙන් වෙෙන් වෙන්න. ලෝබාදී අකුසල ධර්ම බැහැර කරන්න මිස්කන්ද පං්චකය පාත ගන්න හැබැ ඉස්කඳ පං්චකය මගේ මමයි ස්තිරයි කල හිතෙන් දැඩිව ගන්නේ නෑ. බ්‍රක්්මචරියාට අවශ්‍ය කායික මානසික ත් ශක්තිය පවත්ත ගන්න මේස්කන්ධ පංචකය පාතගන්න හැබැ ස්කන්ධ පංචකය මගේ මමවෙමින් මගේ ආත්ය කළ බැඳීමක් පාත්තගන්නි නෑ පෙන්වති පැහැදිලින පැවිදි ජීවිතයක හෙමයි.ඒවගේම ගෘහස්ත ජීවිතයක් ගත කළත් සම්බාධෝ ගරාවාසෝ බහු කිච්චෝ බහු කරණීය. ගෘහස්ත ජීවිතය පැවිදිතුමෙක් වගේම හැබැ නියමාකාරයෙන් ගත කරන පැවිදිතුමෙක් වගේම ගෘහස්ත ජීවිතය ඔබට බැරිවේ සම්බන්ධ සහිතයි. මේ දදිනවල ඩාත් ඔබට පැහැදිලිනි සම්බාධෝ ගරාවාසු. බහු කිච්චෝ බොහෝ කටයුතු බහු කරණයෝ බොහෝ යුතුකම් ඔබට තිබෙනවා බොහෝ කටයුතු තිබෙනවා නමුත් ජාති ජනා්‍යයාධ මරණාදියෙන්ඉුත් වෙලා බැහැරවෙලා නෑනේ දැ මේ ලෙඩුදුක් ඔස්සේ මරණය පිළිබඳවස් සෙවනැලි බහෝහිත්වට දැනවනනි එ නිසානයේ සිහ පිහිට වගේ දැ මේ සතරහති පට්ඨානය පාත්තන සිහය නිවන වෙනුවෙන් චතුරාසත ධර්ම අවබෝධය පින්ස මතුකොට දැක්කුවත් සම්මුතිය තුළ සිහයට තේ හොඳයි. මෙ ලෙඩ දුක්වලින් ආරක්ෂා වෙලා දුල්ලොබෝ ලබාගත මනුස්ස ජීවිතය ධර්මයක් දැකගන්න පවතින්ටෝනි ජීවත්තෙන් ටෝනි. ඔබ නිසා දෙමෝපියෝ සාමිභාරාව සහහිුරු සොහිුරක් ඒ අවෙනමින් තමනුස් සැනසිල ඒ අවෙනියුණුත් යුතුකම් කරමින් ජීවිතය පාර්තනෝකෙන තැනක ඒ සම්මත ලෞකික ලෝකේ. ඔබට දිට්ටිය සම්මාධිට්‍යියයක් ලෞකික වසය වනුත් පාතන්න පුළුවනි. ලෝකෝත්‍ර සම්මාධිට්්‍යය තමයි වඩාත්ම දැම්ම පෙන්නුම් කරන්නේ. එනිසා ඒ නුවන පහළ වනතෙත්. ඔබ දැන් සිහපාත්වනවා. පතිස්තිම යාවදේව ඥානමත්තාය පතිස්්්‍රතිමත්තාය. දැන් ඔබට ඒ නුවන පහළ වෙනකොට කුමක්ද ඔබේ අවබෝධය සකස්වෙන්නේ අනිස්සිතෝච විහරති නචකිංචි ලෝකය උපාධියති. විනාසනුවන වෙනස් නොවන බංගේයට නොවන නැති නොවන කිසිවක් හටගන්නි නෑ. එනම් යංකිංචි සමුදය දම්මන් සබන්තන් නිරෝධ දම්මා. දම්ම චක්ක පාත්තන සූත්‍ර දේශනාවේ එනම් පළවෙනි දේශනාවේ සඳහන් කලාා වගේ. යමක් හේතුවම් ප්‍රත්ථකරගෙන සකස්වෙන්නේ ද ඒ හේතුවන්ගේම විසිරයාමින් නැතිව යන්නේ. අන්න ඒ අවබෝධය හිතේ සකස් වෙනකොට මේ තමයි සිහිය පිහිටවීම. මනාකොට සිහ පිහිටුවීම. අන්න ඒ. සිහිය හැම අරමුණකම ඒ සියුම්ම කියන කොට පින්නත් සඳහන් කන චිත්තක්ෂණයක් කියලා. දැමේ ඇසට රූප කණ්ට සබ්ද වසයෙන් ආයතන ධර්මයන්ට රූප හරම්මණන සද්ධාරම්මණ වසයෙන් අරමුණු සකස්සන කොට අපි හඳුන්නනව පලවිනිි පියවර රූපයක් කියලා. රප රූප, සබ්දරූප ගන්දරූප රසරූප පොට්ටබ්බව කියන ස්පර්ස පෝතබ රූප ධම්ම රූප. ඒ රූපයක චිත්තක්ෂණ දාහතක් සඳහන සඳහන් කලා ෂණයපා භවාංග බවාංග චලන පංච දවාරජන හිත දැන් රූපාරම්මලෙන් ඇසටරමුණුව නොන චක්කු විඤ්ඥානය සම්පටිච්චන සන්තීරණ වොත්තපන බවාංගසිත් හත ජවන් සිත්හත ජමන්සිත්හත තදාළම්බන මිලකට බවාන්ගේ. මේ තමයි අර චිත්තක්ෂණ දාහත. හැම චිත්තක්ෂණයක්ම උපාද ටිති බංගවසය කොටස් තුනකින් වැඩි වෙන පනස්සේ එක හ යක් ෂණයක් පාසාම සකස්වෙන උදයවේ උපාද චිති ංග හටාරගෙන බිඳී නැතිව යනවා. මම කියන වචනේද ම කියනකට සබ්ද කල අනෙක්ම කියන වචනය බ්දන කරනකටම චිත්තක්ෂන බොහෝ වාර ගණනාවක් හටාරගෙන බිඳී නැතිව යන. දැම් මේ සඳහන් කරන විදර්ශනාවෙන් දකින්න අනිච්චදූ කනත්තතිලක්කනේ. ඥානය සඳහන් කනෝ උදයව්වේ ඥානය කියලා. දැඟට බාහිරෝ ඔබ දකින මේ කෙස් පැහිලා. ි්චපාලි්චන් වලිත්තවතා ඒයත් ධර්ම ංසූත්‍රයේ දේශනා කළ කෙස් පැහෙනවා හම රලි වැටෙනවා දගිලිහි යන ඔබ කෙනෙ විදෙන හුස්මගන්න මාරී පිට කොන්දරරි දෙනවා ඇස්පේන කංඇහෙන්නේ දෑත දෙපේ වාරුුණෑ මේ ඔක්කුම දේල් කියන්නේ. අට සාමාන්‍යෙන් දකින ඔබට ඒ පැහැදිලි ටිකටිකොත් අනිච්චදු කනත්ත තිලක්කට යටත්කොට ඒ අ රෝහලකට ගොස් නැත්තන් තමන්ගිලං වුණාම ගිලං වෙලා කිය දකින දේට වඩා ඥානයක් ඇතිවේවා දැක්මකට වඩ ඥානය ඒ ගිං වෙන ඇත්තොත් එක් කටයුතු කරන වඩාත්ම වෛද්‍යවරු හෙද මහත්මි මහත්මින් වරූනත්. එය විශසේ දැනුමත් එකඒ කටයුතු කරන එක මේ පරමාර්ත ධර්මවශයව බෝධ කරගත්තෙන ත්තන් යාානයන. ඒ නිසානි ඒ අත්තන්ට වනත් ඕනම කෙනකොට වගේම ඒ ඇත්තන්ටත් සරීරයේ මේ හැබෑ සභාවේ ලෞකිකවශයෙන් දැක්වත්. සරීර අභ්්‍යන්තරය කපනෝ කොටනොකොට සැත්කංවලල්දි දුටුවක්ත් නමුත්? උදියවේ ානය පහල කරගෙන් නැත්තම් මේ ධාතුමනිසිකාරය ඔස්සේ රාග්‍ය ඇතිවෙනවා. දේශය ඇතිවෙනවා. මූහි ඇතිවෙනවා. එතකොට පස් පව් දස්වකු සල්සිද්ධ වෙනවා. ලෝබදෝස මූහ කෙලෙ සකස්සෙනවා. සෝක පරිදිය දුක්්දන හට ගන්නවා. මෙලව ජීවිතය දුකින්පිරුණ වගේම භවාංග තුළ කර්ම සකස්සෙල චුතියට අරමුණු වෙලා අවසාන අවස්ථාව. ඉළඟට පටිසන්දය සතරපාතන කුපදින්න පුළුවන්. බරන්නර ලෞකික දැනුමත්තිබු නැට ලෙඩවීම ගිලංවීම ශරීරයේ අභ්‍යන්තරය ආදේ වසිෙන් හැබැයි උදියවේ ඥානය කියන එක ධාතුමන් සිකාරයෙන් පහළ කරගත්ත නැතිනම් ලෝබදෝස මෝහෝ සකස්කරගෙන එනම් අකුසලකර්ම වඩාත් මැතිකරගෙන සතරපායි උපදින තැනකට අවස්ථාව සකස් එන්න පුළුවන්. මෙන්න මේ නිසායි පින්වත්න්නේ ධර්මකතය පැහැදිලි කරන්නේ හටගන්න හැම දෙයක්ම නැතිවෙනවා කියෙන ස්වභාවේ ඥානයක් හැටියට ඇති කරගන්නවා. එහම නැත්තං කරුණාවෙන් අහන්න උදන්නේ නැත ෙඩ වෙනවා කියලා. මහල් වෙනවා කියලා. මැරෙනවා කියලා. පියන්ගෙන් වෙෙන් වෙන්න වෙනවා කියලා අපි අය අපිය වස්තු සම එකතු වෙන්න වනෝ කියලා අපි ඕනු විදියට ඔක්ොම වෙන්න නෑ කියලා මේ සරීරයේ ස්කන්ද පංචකයේ රුව රෝම කූපයක තරන්වන්න අපේ සිතුවිලි අපි ඕනු විදිහයට මේ කිසිුව පවතින් නෑ කියන එක අපි ටො ඕන විදියට හැමදැම් ඉතු කරගන්න බෑ කියන එක අපි දන්න අසාමාන්‍ය. පුංචි දරුවගේඉඳලා ඒ දරුවගේ වයසේ තේරණ විදියට වැටහෙනවා. ඒවුනාට දකිනදේට ඇලනොත් මම මගේ කරගන්න හදනො පස් පවුනත් කරනවා. රහසේ වනත් වැරිදි කරනවා. ඒ දකිනදේ අහනදේ දැන ආදිය වසිෙන් ඉන්ද්‍රියන් හයට මැසකනාදී. රූප සබ්ද ගන්ධ වසයෙන් ඒ අරමුණු. අකමැතිවුණ තරහගන්නවා. වෛර කරනවා. ඒ ඥාන නැතින්සා උද්‍යව්වේ ඥානයේ නතිසා එතන මෝහෙ නොදැනීම. අනහෝබෝධී ඒ නිසා දැන් ඇලීම සහ ගැටීම. මේ සිද්ධ වෙන. දැන් අපි මේ ධාතු මනිි කාරයෙන්. පටව්‍යාපෝ තේජෝවායෝකෙනන ධාතුන්ගෙන් සකස් වුුණු මේ රූපය රූපය කෙනකොට අතටහ වෙන දේවල් පමණක් මනෙම හිතරගෙන සිතුවිලිත් අයිතිමඔබට සඳහන් කරනවා ඒ රූප කෙන වචන රප රූප සබ්ද රූප ගන්ද රූප, රස රූප, පෝටබ රූප දම්ම රූප කෙලෙ ඒ සියල්ලම රූප කියන වචනයෙන් හඳුන්නනො සත්ත පුද්ගල සංඥාව සකස්ෙන වනක් එක රූපයක් හෙට අපිමිතින්දි ගත්තා. රූප රප හැට ගත් රූප ධාතු හැටිට ගන්න පුළ. හොදැ පින්නත්නී එහෙමනම් අවෝධය තිබෙන් ඕනේ හේතුවම් ප්‍රත්ත කරගෙන සකස්වනාා වගේම හේතුවන්ගේ විසරයාමෙන් නැතිවෙනවාගෙන අවබෝධය ගන්න. එහෙ මරගෙන සම්මුතියට සීලේ පිහිටලා පැවිදිජීවිතේනම් ම සදහන් කලාගේ සව්පසය පරිහරණයක නො චීවර පින්ට පාතස සේනාසන ගිලම්පස පාත්‍රේතුන් සවුර කුටිය පරිහරණයකනෝ රැකගන්නවා අවවෙන් වැස්සිෙන් වේයන්ගෙන් සතුන්ගෙන් වගේ හැබැ අවබෝධය තිබෙනවා සිවක් ම වෙන්න ත් නෑ මත් ඒ තුළනේ මගේ වසගේ පවතින්නේෙත්නෑ. එනිසා අිද්්‍යාදෝ මනසන දැඩියලීමකුත්නේ වෙනස්සන තැන ගැටීමකුත්නෑ ලොබදෝස බැරවෙන අලුතින් උප දින්නේ සංසාරගමන පැමිණිල යටපත්වෙලා තිබෙන බලවතලෙසි යටපත්වෙලා තිබෙන අනුසේ ධර්මයන්ගේ පටන් කෙලෙස පරිුට්ඨාන කියලා හිතර දැයනකොට හඳුනගෙන විතික්කම ව්‍යතික්‍රම හෝ විතික්කම ක්‍රියාවට නැංවෙන්න නොදී ලොබදෝස මොහෝ ඔස්ස. පස්මල් දස්සකුසල්ුවලට සකස්යන නොදී ඒවා මේ ධාතුමන්සිකාර භාවනාවස්සෙම පරමාර්ත ධර්මෝයෙන් බැහැ කරන පුළුවන්. පටව්‍යාපෝතය ජෝවායෝකන මේ ධාතුන්ගෙන් සමුගත කය පවත්වනවා. ඒ හතර විසිරිලා යනකොට ලෙඩවීම ගිලංවීීම වසයෙන් දකිනවා හැබැයි උදයාවේ ඥානී වසයෙන් ඥානය ෝක්කසිෙන් අවබෝධ කරගන්නවා දැ තමා තුළින් දැ මේ සම්මතය තුළ සාල්ලෝමා වසයනුත් බාහිර සරීරය පෙනුම අභ්‍යන්තරය බාහිරවසයෙන් දැකලා ලෙඩවීම දිරාගෙනයාම මටඕන විදිහට පවතින්නේනෑයට හේතුව මේ පටවිාදී ධාතුවන්ගේ විසිරීයාම නේද. මේ විසරෙන කොට දැන් ලේ අඩුයි කියනකොට වැඩී කියනකොට ආසාසර පස්වාසේ අඩු වැඩී කියනකොට ආදී වසියෙන් ආහාරපාන වෙනස්කරමින් දෙන, පෝෂ දායක නෝ විටමින් කියල දෙනෝ බෙහෙත් දෙනවා බෙහෙත් විදිීනවා සැත්කං කරනවා බොහෝ දේවල් කරන. ඥානයක් වසයෙන් පවත්ත ගන්නවා මෙතන පවතින්නේ හටාරගෙන බිඳී යාම. සදාකාලිකෝ ස්තිරුවෝ නිත්තෙ සුක ආත්ම වසයෙන් ස්තිරයි සදාකාලික සුවයක් මට ඕන විදියට පවතිනුව කෙන තැනක පවත්තගන්න බැහැ. දැන් අපි නීරෝගීව හිටියක් ඉතාම හොඳ තරුණ කාලේ ඔබ කියන විදිර දුවල පැනලා ඕනම බරක් වුණත් ඔසවගෙන වෙහෙ බලන් න්නැතුව වෙෙස දැනෙන් නැතුව කපයක් කුසගින් ඉඳගෙන නමුත් වැඩකරන්තන ශක්තිය තියෙනවා. අන්න නමුත් එතන වනත් දකගන්න ඕනේ හටාරගෙන බිඳීන් නැතුව යනව කියන. තරුණ දරවිග ගුණ මේ අද දව සුපන් දරවිගුණත් කේස කලාපය ොහම හොඳින් තියනෙන ඒ රටවල දේශ ගුණන අනුව කළු ෝ සු දවය හොඳට පාවතිනවා. ඒවගේ ඇස හම ඔබ කියන විතට වාත්තු කලා වගේ මේ ශරීරය හොදට තිබෙන රැලි නැතුව ද පිඩාවක් නැතුව හොඳට තියෙන හැබයි ඒ තුලි ොත් අපට ඥානයමසයෙන් ඇතිවවෙන්න ඕනේ හේතුම් ත්‍රත්ක කරගෙන සක්සල හේතුන්ගේ විසිරයාම මෙන්න ඇතිව වෙනවා ඒහමනැත්තම් මේ වයසට යනකම් බලාගෙන නොන්නන කෙස් පහැනකම් බලාගන්න සසර ගැන කලකිරන්නේ මේ නනිච දුක් කනත තිලක්කට අටත් කොට දකින්න ඕොන කියලා ඒ ඒ අවස්ථාවන් වලි දැක්ම ඇතිකරගන්න පුළුවන් අද උපන්දරුවත් වයසක දෙක වනත් දුව පැනැවිදින තරුණ ඉතාම හොද යොග්බන වයස ඒවගේ මැදි වයස ඊළඟ වයස මහළු යස ආදේ වසයෙන් ඕන මවස්ථාවක නමුත්. හේතුම් ප්‍රත්ථකරගෙන සකස් වෙලා හේතුවන්ගේ විසිරයාමෙන් නැතිවෙන වභාවය කළ අජ්‍යත්තවා අන්න ඒත් ආධ්‍යාත්මික වසයෙන් තමා කෙරෙහි මේ කහේ කායානු පස්සීවා විහරති. අන්න ඒ අදහසින් දකින්න ඕොල් අ එත එතන ධර්මය සඳහන් කළ සමුදය දම්මානු පස්සීවා කායස්මින් විහරති. මෙන්න මේ හටගත්තේ හේතුූම් ප්‍රත්ථකරගෙන මේ පටවිවාදී ධාතුන් හතර සමානෝතියනකං මම්මී හොඳට කතා කරන්නේ හොඳට බලන්න දුව පැනැවිදින්නේ. ඔබහෙම හිතන් මේ සියලු කටුතුන්දන් නීරෝගීව කටුතු කරන්නේ මේ හේතුම් ප්‍රත්්‍යකරගෙන සකස්සල. අජ්්‍යත්ත තමා කරෙෙන්ම දකින ඥානයක් වසෙන් දකින. ඒමනත්න් ලෙඩවන කොට දකින ම මොකද නී කියල නෑනෑ හොඳින් ඉන්න කොටත් හටරගෙන බිඳී නැව යනාව කෙනෙක දකින. එවගේම වය දම්මානු පස්සීවා. කායස්මින් විහරති වය කියෙන නැටව යන. හටගත්ත වගේ වයවීමක් නැතිවීමක් පවතිනවා කියෙන දහම්මසින් මේ කයතුලින් දකිනෝ දකින නුවනින් දකිනෝ නුව නැති කරගන්න නැති නම් මේ කෙස් පැහනකොට දත්වවැනකො කිනවා කියෙන අදහස නෙමි ම මුලින් අර වයි දුරු හෙදකාරමල්ල ගැන ඒත්ව ගැන පුද්ගලිකවන මේ සඳහන් කල ඒඇත්වර මේ සරීර සමගග කටයුතු කරන නිසයි මම ඒ අදහස දැක්වේ. නැති ඒ අත් හැමදාම දකිනවා. එකක භාවනාවක් හැටිට දකින්නන්නේ. රගදෝස මූහෝ සකස්යවෙන්න පුළුවන්. හේතුව ඥානය පහළ කරගත්තේ නැත්ත. ඉනිසාන් ඥානය පහලවිල් ඕොනේ මොනවිදිට මේක පැවතුනත් මෙතන පවතින්නේ හටාරගෙන බිද නැතිවයාම. අනෙතකොට හටගත්ත සමුදය වය නැතිවෙලා යනවා. ඕන මවස්ථාවක දකින්න පුළ මලකින් දකින්න පුළුව. ම ප්‍රසන්න මලකි ඉතාම ප්‍රසන්නයකෙන මේ කයෙන් දකින්න පුළුවො ම තරුවම වයසත් එක්ක පෙන්නුම් කළේන්න ඒ අදහස. බාහිරව වසිනුත් දකින්න තමා කෙරෙන් අවබෝධ කරගත් වගේ බාහිරවසින් ඇසට රූප කණට සබ්ද නාසේයටතා ග්‍රහණ දිවට රස කයට ස්පාර්ස සමන්ට සට සිතුවලි ඔට වඩාත් පහසුේ අම්මා අපච්චේ ස්වාමයා බිරිඳ දුවපුතා නැද මාම ආචිසීය ගේ දොර ගහ කොල දන දහන මේසි අල්ලත්. හේතුවම් ප්‍රත්්‍ය කරගෙන සකස් වනා හේතුූන්ගේ විසිරයාමෙන් නැතිවෙනවා. සම්මුතියට මම මගේ කියළ මගේ අම්ම මගේ තාත්තා මගේ දරුවගේ තාර්තා මගේ දරුවන්ගේ අම්ම අය අක්ක නංගෙ මල්ලි ආදීවසයෙන් පැත්වත් ඒ මගේ දොර දන දාන්නේ. සම්මුතියුතුළ විනය සීලයෙන් යුක්තව සංවරයෙන් කටුතු කරන හැබැයි ප්‍රමාර්ත වසි. හේතුූම් ප්‍රත්්‍ය කරගෙන සකස්සවෙලා හේතුවන්ගේ විසිරයාමින් නැතිවෙනවා කියන අවබෝධය අර. සමුදය වය හටාර්ගෙන බිඳී ැතුව යනකෙන් අජ්‍යත්ත තමා කෙරින් වගේම බහිද්ද බාහිර ආරම්මණයන් ගෙනත් අවබෝධ වෙන. තුොට තමා කෙරින් සිතුවිලි ලොබ දෝස මෝ සකස්සීමකුත් නෑ. බාහිර අරමුණු කරගෙනත් ලෝබදෝස මූහ සකස්වෙන්නේ. සම්මුතියට ඔබට දැන. ඔබට මම කැමැති ඒමගේ අම්ම අප පච්චේ. දුවේකෙනනකොට පුතේකයනකොට යිමගේ අම් පැච්චේ කළ හඩ නගයි ඒමගේ දරුව ලොකුපුතල් ල ලොකුදුව පොිදුව ආදී වස වල මගේ නුඹලට කැමති. සම්මුතියට හෙම කියනවා. කැකවරණය දෙනවා. ඔබේ වචනෙන් ආදරේ ලිංගතුකම සෙනිහසපාත්තනවා. හැබැයි පරම සත්‍ය වසෙන් හිතේ දැඩිවගන්න. බාංවලට කෙලෙස් සකසෙන්නේ හේතු අවබෝධය තිබෙනවා. සම්මුතියට මම මගේ කලා පැවැත්තුවට පරමාර්ථවසයෙන් කිසි වෙක්කෝ කිසිවක්. මගේවෙන්නේ ඉස්තිරවෙන්නේ. සදාකාලික වෙන්නේ නෑ කිය එක. නේතන් මම මගේ නොවයි. නේසෝ හමස්මි ම නොවමි නොනේසෝ අත්තා. මගේ ආත්මය නො ඒ කිය දැක්වන දැන් ධාතුමන්සිකාර භාවනාව කර්මස්ථානය මෙ මේ වගේ වෙන්න ඕන. රූපන් අනිච්චං පටිච්ච සමුපපන්නන්. කයදම්මං වයදම්මන් විරාගදම්මන් නිරෝධ දම්මන්ති ධාතුූන්ගෙන් සකස්වුණු මේ කය මේ රූපය අනිත්‍යයි පටිච්ච සමුපපන්නයි. හේතුවම් තත්ව කරගෙන සකසී හේතුවන්ගේ විසිරයාමෙන් නැතිවයන්නේ ශයවන්නේ වයවන්නේ නොයලෙන්නේ හටගත්තා සේම නැතිවයන්නේ. මගේ නොවේ මම නොවෙමි මගයාත්මය නොවේ. මේ උද්‍යවේඥානය ධාතු මංසිකාර භාවනාවෙන් බලාපොරොත්තුවිය වෙන විය යුතු වෙන. එය තමයි චතුරා සතධර්ම අවබෝධය පිණිස උපකාර වෙන්නේ. හැම දෙනාටම උතුම් චතුරා සතධර්ම අවබෝධය පිණිසම උපනිශ්‍රය වේවා.